सम संबुदध सरणई सुपिन बाद ඔබ හැමत ढाटम है सध हम असनකමतेන්නේ මේ पहेदद बहुत तिहारूपआने संගि එකතු වන सुपिन मत्वपේ इत सुवस है बहुत तिहारूपआण है මේ पैට नियमित बसाधविवेदනය කරण दायकत्व सधर्म देශण पर मेලසිन आराम्म केරීමටई अේ सुूधाනं दने සුපින්වත්න්නේ මෙයුතුම් දේශ්නාවෙන වන්න දම්සභහමණ්ඩ පේට වැඩම කොඩ පදාල පෝජනීය අවසරයි කෝර්ලයා ගම සරණතිස්ස පින්වත් ස්වාමෙන් වහසේ අපි පළමුුවෙන් සාතුනොතින් පෙළිගනිමුෝ. සාතුූ 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 පෙන්වත්නී අධ දේශනාවේ දාහිකත් වෙලා බදෙන්නේ ජනින්ත ප්‍රබෝධ කොුණුස්සේකර මහතා ඇතුළු ඒ පවුලේ ද පින්වරිස නමුතස්ස භගවතු අර හතු සභබ දමමිසු අප අපටි හතඥාන චාරස්ස දස බලධරස්ස චතුවී සාරජ ගේ විසාරය දස්ස. Sabbe, satu, tute masදna රජසද සස තගක සම සmb buddhaස නotaස්ස भගවෙතු අහ සදnamiu आपपाटी हतஞने चारस् से 10 वाले धरास से चतवी साराजे विसारेदस से साभा्य साथ तुतुतेमास से धम हममी से रस् से धम्नमराजस से धम्हमस सामि से तथा गतस से सब बैमाुनु, ස samambbudhaසනotaස්ස භගතුwara සදamiu apapati hatnyaනcaraස Dasබලdha secatui sajeවිdhaස. Visar ස සතතුතුත මස්ස ධනමිසරස්ස ධම්හමරාජස්ස දමමසාමිස්ස තතාාගතස්ස සබයිමයුණු සමමා සමම්බුද්බු දස්ස සද්ධර්මශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව සියලු දෙනාම සූදානං වෙන්නේෙ තෙලෝගුරු සාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝකසත්වයන් පිළිබඳව අසීමිත දයාාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කරගන්න දේශනා කොට වදාළ පරම ගම්බීර වූ ශ්‍රී සද්ධර්මරත්නයෙන් ඉතාම පුංචි කොටසක් දේශනා කරවගෙන ධර්ම ගෞරවය පෙරදරි කරගෙන දේශනාගත ධර්මේ ශ්‍රවනය කරන්නත් එසේ ධර්ම ශ්‍රවනය කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසන තම තමන්ගේ ජීවිත වලට එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් සකස්කරග්ඩත් නිවැරදිවුුණ මෙලොව ජීවිතයක් තුළින් සුගතිගාමී වූ පරලවා ආයිති භවයකින් සැනසෙන්ඩත් අවසානයේ ප්‍රාර්ථනා කරන බෝධියෙන්, සැප සහිත ප්‍රතිපදාවෙන් ඉතාම ඉක්මං භවේක උතුම් චතුරාරි සත්‍ය ධර්මය අවබෝධ කරගෙන සැනසීමේ බලාපපුොරොත්තුවත් ඇතිව. ඒ උතුම් බලාපොරොත්තු උතුම් ප්‍රාර්ථනා ධර්මදානානි සංසයත් ධර්මශ්‍රවනානි සංසයත් හේතුවීමෙන් එලෙසිම්ම මුදුම් පත්වේවා කියල ප්‍රාර්ථනා කරනවා. පින්නතුනේ අද ධර්මදේශනාවේ මාතුෘකාව හැටියට මම යොදාගණ්ඩ කල්පනා කළේ අපේ ජාතක පාලිහි සඳහන් වන ාගිතුන් ොහස දේශනා කොට වදාළ උතුම් ජාතක කතාවක් මේ ජාතක කතාව හඳුන්වලා තියෙන්නේ මහා තුන්ඩිල ජාතකයේ කියලා අපේ බුදුරජාණන් වහන්සේ මේ ජාතක කතාව දේශනාකොට වදාලි මොනවාගේ කාරණාවක් නිසාද කෙටියෙෙන් සහිපත්කළොත් බදුජාණන් වහස ජේතවනාරාමි වැඩඉන්න කාලී එක භික්‍ෂූන් වහස නමක් හිටිය උන්වහසේ මරණය කියන වශනයට දැක්වේ පුද්දුම බයක් මරණය කියන කාරණාවට පුදුමාකාරවිදියට බයයි කොයි තරං බයිද කියල කියනවනන් ගහක අත්තක් හෙළවෙනකොටත් බය වෙනවා සතෙක්ෂූපාාවක්කෑ ගහනුවට බය වෙන. ගස්වොල දිරාපු කෝටුකෑලි නටුකෑලි බිමට කඩාගෙන වැටෙන හඬට පවා උන්වහන්සේ දක්වන්නේ පුදුම ආකාර බය එති එක දවසා දහම් සභාවට රැස්සුන භික්‍ෂූන් වහන්සේලා උන්වහන්සේල කතාව මේ අන් අහවල් භික්‍ෂූන් වහන්සේ පුදුම බයක් නතිය නිමරණය ගැන මරණේ හැමෝටම සරුව සහධහරණයි මේ ජීවිතයේ ඉතාමානනිත්‍යයයි මේක මරණයන්නේ කෙරවල වෙන්නේ එති මේ භික්ෂුව ඒ මරණේ සම්බන්ධයෙන් මෙච්චර බයක්තක්වන්නේ මොකටද කියලා මේ භික්ෂූන් වහස කතාව. ඉති බුදුරජාණන් වහන්සේ දම් සභාවට වැඩලා භික්‍ෂූන් වහසලගෙන් අහනුව මහනෙන්නේ මමදැන් දහම් සභාවට වඩින්න කලින් මොනවාගේ සාකච්ඡාවද්ද කරකර හිටියේ. එතකට අර භික්ෂූන් වහන්ස මේ කතාව ුදුරජාණන් වහසට මතක් කළ එතකට බාගිතුන් වහසේ දේශනා කළා මහනින ඔය භික්‍ෂුව මරණයට බයුනේ අද විතරක් නෙමේ පෙරත් මරණයට බයවුණා හැබැයි ඒ පෙර මරණයට බයවෙන කාලිත් ඔය භික්‍ෂුවගේ බයන ඇති කරලා රැකගත්ය ම නමුත් මෙදත් ආපහු මටම සිද්ධ වෙලා තියෙනවා න් වහන්සේගේ බයි ැති කරලා ආරක්ෂා කරගන්ට කෙන කාරණාව දැක්ව හම අනනික් භික්‍ෂූන් වහසේ ඉල්ලී මක් කලා අනේ ස්වාමීණී ඒ අතීත කතාව අපිට දේශනා කරන්න කියලා. ආංගේ ඉල්ලීමට අනුව තමයි මහත් තුන්ඩිල ජාතක කතාව දේශනාකොට වදාලී මහබෝසතාාණන් වහන්සේ ලෝතුරා බුද්ධත්වය උ දෙෙසා පාරමී පුරාගනයන කාලී තරං ආශ්ශරිමත් ශ්‍රේෂ්ඨ චරිතයක් නිරූපණය කළාද කියන බව මේ ජාතක කතාවත් අපිට මනාව පිළිබිඹි කරනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහනෙනි බොහොම ඇත් අතීතයේ බරණස්නුවර එක්තරා දුප්පත් කාන්තාවක්. කපුහේනකට ගිහිල්ලා කපු නෙලල කූඩයක් පුරුවගෙන රෙයින් රෑවෙන්ඩ ලංවෙලා හැරමිටියකුත් බිම නෑන අනික්කතින් කපු කූඩි අල්ලගෙන කැලෑවහරා වැටිලතියෙන අඩිපාරදිගේ ගෙදරයනවා. ඒ පාරයිනිි තිබන වලක් මේ වලේ ඊරයක් පැටහ දාලා පැටව දෙන්නෙක් තමයි ඉන්නේ ඉති හැරමිටියය බිම අනින්න සද්ධට ඊරි බයහුණ පොලොවට කනතියාගෙන නිදාගෙන ඉන්නකොට මේ පොොට හැරමිටි අන්න සද්්‍ය මහලොකුවොට ඇහැෙනවා එති ඊරි බයවෙලා එක පාරම් පැල්ල දීව එතවට අ මහලු කාන්තාව බැලවා මේ ඊරයක් පැනල දීව එතන තව කවුරුවත් ඉන්නවාද එතවට දැක පැටව් දෙන්නෙක්කින්නවා ඒ පැටවු දෙෙන්න්න අරගෙන කප් උඩෙවිඩින් තියගත් තියාගෙන ගෙදර අරංගිය මහබෝසතාන්න් වහන්සේ පාරමිතා පුරාගනයන සංසාරගමනී සියලු සත්වයන්ටම අදවගේ මේදත් අනුකම්පා කළ තිරිසං සත්වයන්ට අනුකම්පා පිණිස තිරිසං අපායේ ඉපදිච්ච වාර බොහොමයක් ධර්මය සඳහන් කරලා තියෙනවා එති මේකත් ඊරියකගේ බඩි පිළිසිඳගත් තවත් ආත්මයක් ගැන කියන කතාව නමුත් ඌරෝ කියල කියන්නේ හුඟක් දෙනා පිළිකුල් කරන සත්තු නමුත් පිඩතුනි දීපංකර සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ පාදමූලි අතට ලැබිච්ච නිවන අත්හැරලා මේ සංසාරයට බැහැගත්තේ මේවාගේ ආත්මෝල ඉපදෙන්ට සිද්ධ වෙන බව ඉතාම හොඳින් දැනගෙන. නමුත් කාගි කුසේද කුමන ආත්මයකද උපදින්න කියන කාරණාව නෙමෙයි බෝස්ානාන් වහන්සේට වටින්නේ ලොතුරා බුද්ධරාජ්‍ය ලබාගන. සංසාර සාගරයේ දුක්විිඳන අහිංසක සප්තයින්. මේ සංසාරයෙන් එතර කරවීම තමයි මූලික අබිලාශය. අභිමතාර්ථය මුදුන් පත් කර ගැනීම සඳහා තමන් කොයි තරං දුක් විඳිය යුතුද ඒ සියල්ලම ඉවසනයක මහබෝසත් වරුන්ගේ අරමුණයිඉති එහෙම තවත් එක අවස්ථාවත් එති ඌරු පැටව දෙන්න අරංගිය අ කාන්තාවට දරු හිටිය නෑ ඇය ලොකු ඌරු පැටියට නමක් තිබ මහ තුන්ඩිල කියලා හොඩු ූරුපැටියට නමක් තිබ්බා චූල තුන්ඩිල කියලා මේගොල්ලන්ට කෑමට හම්බ වෙන අබත් කැඳවර්ග රොටී ජාති මේ වගේ නොයෙක් දේවල් කෑමට ලැබෙනවා දරුව දෙන්නෙකුට යම්සේ සලකනවද මේ වුරු පටවදිනට ඒදයට සලකනෝ එදැ හොඳ ප්‍රනීත ආහාර ලැබෙන නිසා ඔවුන් දෙන්නත් ඉතාම කෙටිකායකින් හොඳ පෘෂ්ටිමත් උසමහත්ත සත්තු දෙන්නේෙක් බවට පත්වනා මෙම කාලෙ ගෙවිල යනකොට ඒ නගරේ සැනකෙළියක් තියනවා අවුරුද්ධකට සැරයක් විතර නගරයේ පවත්තන සැනකෙළියක් එදාට සියලු දෙනාම ඒ සැනකෙලියට එකතුයනවා දවස් හතක් එක දිගටම සැනකෙළිය පවත්ති නවා කඩසාපු පවා ඔක්කොම වහනවා ඇති කඩසාපපු අරතිබො කඩසාපපු හිමියන්ට සැනකිලියට යඩ බේන එන්ද ඒ කාලට හැමෝම කල්වවෙලා සිරින් බඩ මුට්තුුව අගෙන ගවල්ල තියාාගන කඩසාපු පවා වහලා හැමෝම සතුටු වෙන කාලි. එති මේ කාලේ මේ ප්‍රදේශයේ ජීවත තරුණයෝ තිස්් දෙන එකතුව ලාපි මොනවද කරන්න සැනකිළියට ඔවුන් තීරණය කළ අපි හොඳට රාබොම කියලා සතුට වෙන කාලයන අපි ොන්තට රාබුමු දෙද නිම්ම රාබනය එකක වටින්නේෑ හින්න හොට මස්ති ෙන්ඩුවන. ඉංසා එගොල්ලො කඩසසාපකු ඇරල තියනෙලා හොඳට මසුත් ගත්තා. හැබැයි ති දවස් කීපයක් කියැනකට මස්්ටික ඉවරවුන්නා. දැම් මස්නෑ කඩෙන් ගණ්ඩත් බෑ මරණමිනිස් සුත් නෑ තැ කොහෙන්ද මස් මස්නැත්තන් මේ රාබීමෙන් ඇති වැඩකුත් නෑ. එහෙම හිතලා මස් හොය හොය යනකොට එක පුද්ගලයෙක් සඳහන් කලා ඔන්නඔය වීදී මෙන්න මෙහෙම ගෙදරක් තියෙනවා ඒ ගෙදරනං ඉන්න හොඳ ඌරු දෙන්නේෙක්. සල්ලිදීල ඉල්ලුවොත් නොදෙන එකක් නෑ කියලා. මෙ තිස්තනාව ඒ ගෙදර ගියා ඒ ගෙදර කාන්තාවට කතා කරලා ඌරෙක් ඉල්ලුවා ඇය අහනවා දරුව යකුණගෙන කන අම්මලා ඉන්න බෝ දන්නවද කියලා මවපියෝ කවදාවත් දරුවූ විකුණන් න්නේෙනේ ඒ දෙන්න මගේ දරු ම දරු විකුණගෙන කන්නේ කියලා ඉති මේ ගොල්ලොත් උත්සාහය අත හරින්නේන ඇත් ඌරු පැටවු දෙන්නෙත් නෑ. නමුත් අන්තිමට මේ පිරිස සමත්වෙන වාර කාන්තාවඩරා පොුවන්න්නේ එ හොන්දට මත්වෙලා වෙර වුණාට පස්සේඇගෙන් අහනවා දෙඩ බෑද වරෙක් කියලා. සල්ලි දෙන්න අහන්නේ මුදල් දේලා ඌරෙක් ගණන්ඩ. ආගේවෙලැවෑයි කියනවා. මහ තුන්දිල ලං කීටවත් දෙන්න නෑ. චූල තුන්ඩිල ඔන්නන් දෙන්නම්. අරගොල්ලු කැමති. ත කොහෙදේගොල්ලු ඉන්න කොහමදේගොල්ල අල්ලගේ. කාන්තාව සඳහන් කලා මෙන්න මේ පේන වනල හැබ තමයි එ දෙෙන ඉන්නේ අල්ලගණ්ඩනං ඒගොලන කෑම දෙන්න ඩෝනෑ කෑමට අනග හපු ගමන් දෝගනයනවා ඒ එනකොට අල්ලගණ්ඩ කියල කීවා තැ කෑම නෑ ඉටස ගිහිල කෑමගේඩකිීවා අර දෘර්තයෝ ගිහිල කෑම ගෙනවා අර කාන්තාව කෑමක ගෙනෙහිල්ල හැමදාම ඌරන්ට කෑම දෙෙන තැනට කෑම දාලා පති චූල තුන්ඩිල කියන්න කිවා චූලි තුන්ඩලට ඇහුණේ නෑ මහතුන්ඩිලට ඇහුුණා දැන් දූර්තයෝ තිස් දෙනා මදු තිහක් අරගන ඌරා දුවගනන පාර දෙපැත්තේ ඉන්නවා මදධතීතියගෙන. කාන්තාව කෑම එක ගව ඉන්නවා. මහතුන්ඩිල කල්පනා කරනවා මේ ගෙදර අපි දෙන්න හැදෙන එදාමදා කාලය තුළ අපේ අම්මා කවදාවත් මල්ලිට අඩගැහුයි නෑ අඩගැහුත් අනගහන්නේ මටම තමයි ඕනම දේකට අඩගහන්න මට නමුත් අද මට අඩ නොගහා මල්ලිට අනගහනවා කියෙ ඒතරම් සුබ ලකුණක් නෙමේ මේ අසුභ ප්‍රකාශයක් අසුබලකුණක් නමුත් කමක් නෑ කිය චූල තුන්ඩිලට කතා කරල කියනවා මල්ලිය අප අම්ම අඩගහනවා ඔඹ ගිහිල්ල බලවරෙන් අම්ම දෙපාරක් අනගහනකං ඉන්න එක හොඳනෑ නරකයිඒක ඉ මෙන්න මේවාගේ තැන්වල නතරවෙල්ලා විස්තර කරන්න ගොඩ කරුණු තියෙනවා අපේ අම්ම දෙපාරක් අඩගහනකං ඉන්නේ නරකයි ඒ කියන්නේ අම්ම තාතා දරුවකුට අඩගහනකොට ඇහෙනවනං ළඟපාත ඉන්නවනං කතා නොකර ඉන්න හොඳරෙමනේ ඇහුණනොත් කතා කරන්න මෝනේ. අනික මෞ්පියොත්ත එක කටයුතු කරනකොට සාමාන්‍ය වෙලාවට මව්පියන්ට පෙනෙන මානී ඇහෙන මානී ඉන්දෝනේ. ඉතින් දීර්ගව සාකච්ඡා කරන්න පුළුවන් තැනක්. පෙස්සන්තර ජාතික කතාව. දරුවෝ දෙන්න ජූතක බමුණට දෙන්ඩ ලෑස්ති වෙනකොට දුවගෙන ගිහිල්ල පොකුණට පැන්නන්නේේ අපේ අම්ම එන තාක්කල් ගොඩ වෙන්නේ කියලා. වේ‍යසන්තර ජුව කුටිය පිටි පස්සට ල්ල පුතේ ජාලිය කිය එක පාරයි අ ජාලිය කුමාරය කල්පනා කරන්නේ මගේ තාත්තා මට නම කියලා දෙපාරක් අඩගහනකම් මම නිහඬව ඉන්නන්නේ මංවාගේ පුතෙකුට ගැලපෙන්නේ නැතිවැඩක් ජූතක බමුණට නෙමෙයි මරන් අඩගැහුවත් තා දෙනි පාන ගහස්ල්ල න්්ඩෝන එක කියර ිල්ලා. ද බතේ නංගිකෝ කිය ැහ්වා කොහොමත් දෙද නයන්නේ එහිදති මම යන්න නංගිවත් හිටපුවා වේ ගරින් බොරු කියන්න නත්නය කොහොමක් උපායෙක් අට අනුව කියන අතාත්තේ මෝ දෙන්නෙක් එක තැනක ඉන්නකොට කොටියෙක් පැන්න්නොත් එතිෙන්ට ඒ මෝ දෙන්න කතාාවවෙන්න නෑන උඹ හට දුවපන් මම මෙහාහට දුවන්නන් එහෙම කතාවක් නෑන. වි බේරග්ඩ හැරිචතය දුවන වන්නේ ඉති චාතය අප අම්මා නැති වෙලා වේ අපි දෙන්න ජතක පමුණට දෙන්ඩයි දෙන්න යන්න කියලා දැනගත්ත හම අම්ම එනන් දූගන ගෙහිල් හැගුණා කියන මිසක් නංගිත් පොකුණ ඉන්නවා කියලා කියන්නේ නෑ නමු දේ ක්‍රෂ්ණ ජනා කියලාන ගහපු හම ඇත් කල්පනා කළේ තා අ දෙපාරක් කන ගහනකං ඉන්න මංවාගේ දුවකට වට ඉන්න මහා කල්ප ලක්සේ ලක්ෂේ පාරමිතාපපුර උත්තමයෝ දෙන්නේෙක් මෙයි දරුව දෙන්න හැටියට රාහුලු කුමාරයි අපි ශාසනය උත්පලවන්නා රහත් මෙන්න ව මේ දරුව දෙන්න හැටියටේ දයි එතකොට තවත්කාරණාවක් මතක් කරහැකි අපේ ආනන් දන් වහසේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ කුටියයට වැඩිය හම ආනන්ද හාමුදුරුව හැමදාම කුටිය වටට ඇවිදිනවා දඩුයට පහන් දල්ුවන කුටිය වටේ මිදුල්ල අමදිනව ඇයි මේ නිදි මරාගෙන මේ වැඩ කරන්නේ භාග්‍යතුන් වහන්සේ මට අඩගහීම සඳහා දෙවරක් වෙහෙස නොවිය යුතුයි. භාගිතුන් වහසේ යම්සේ මොහොතකද කතා කරන්නේ එක හඩින්ම මට ඇහෙන්ඩෝන නිසයි ලඟයින්නේ මේ උතුමන්ගේ හැටි එති මේවෙලා සඳහන් කරනවා මල්ලියයේ අම්ම දෙපාරක් අනගහනකං හිටියොත් නරකයි ගිහිල්ල බල්ලෙන්ට චුල තුන්ඩිල දූුවග නේනවා අගෙදර මඟට එනකට එක පාරම නතරුගා ඇයොහු දැක්කා පිගානේ බත්තියනවා අම්ම ළඟ ඉන්නවා තිස් දෙනෙක්ම මද අතේතියයාගෙන ඉන්නවා. පයිම්මාපහ හැරුණ මහතුන්ඩිල ඉන්න තැනටම දීවා තැන් ගැහනොවා වෙවුල නොවා කැර කැරකි 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 රිංගන්්ඩ තැක් හොයනවා හැන්ගෙන්ඩ තැනක් ටික වෙලාවක් බලාගෙන දලා මහතුන්ඩිල කතා කළා මල්ලි ඔඹ බයවෙලාද හැන්ගෙන්ට තැන් හොය නොවද කියේවා සඳහන් කළා අම්මාණඩ ගෙහවා පගානට බද්දාල තියෙනවා අද මට කණ්ඩදින්ඩ නෙමේ අනගහල තියෙන්න්නේ අද මාව කණ්ඩයි අඩගහලතියෙන අද එතන අමුතුම දානයක් දෙඩ හදන්නේ කියල කාරණාව කියහම මහතුන්ඩිල කියනවා ඇය යම් දවසක අපි දෙන්න අරගෙනවිල්ල හැදුවේ යම් බලාපොරොත්තුව හිතී තියාගනද අදේ බලාපොරොත්තුව මුදුම් පත්තින දවසයි ක උයි ම මිනිස්සුන්ගේ බඩ පිරවීම සඳහා පදුන මිස අපට මේ තිරි සං आත් में වෙන साරනක් නෑ න वा යි උ හැ දතැ යින හැගෙන්ඩ තැනක් होෙනව නම් මං කියන විදියට වැඩ කර කියවා मොखදද කියන විදි है දස පාරමිචා ආවර්ජනය කරලා ප්‍රබුද්ධ ලීලාවින් මහතුන්දිිල මල්ලිට කියනවා මැරෙන්ඩ බයිනං දුවගන ගිහිල්ල මඩනැති විලකට බැහැපන් කියලා. මඩනැති විලකට බැහැලා දාඩිය කුණු ඔක්කොම හෝද ගණ්ඩ කියනවා මෙතෙක් ගත තැවරල්ලා තියෙන දේවල් හෝදලා දාලා අලුත් විලවුන් තවර ගණ්ඩ කියනවා. හවදාවත් නොමියන සුවඳකින් සුවදවත්වෙන්ට ගියනවා. මෙන්න මේ ප්‍රකාශයේ දොළොස් යොදු නක්සිිසාරා මුළු බරණෙස් රාජ්‍ය පුරාම පැතිරරි ලාගිය යුව රජවරු මහරජවරු මැති ඇමතිව රුසිියලු දෙනට ඇහුුණ. හැමූම මාලිගාවල් ලොඩින් එලියට බැස්සා. හන ආපු පැත්ත හොයාගෙන ගියා මේ වනල හැබේ ඇවිල්ලා සියලුම පඳුරු ගලවල සුද්ද කරල සුදු වෙලියතුරුවා ඒක බලාගෙන හිටු පර තිස් දෙනටත් කාන්තාවට වෙරි හිදුුනා හජවරු යුවරජෝර බිම වාඩි වුණ උරෝ දෙන්න ළඟ ඉන්නවා චූල තුන්ඩිල කල්පනා කරනවා මගේ සහෝදරය අද පුදුම කතාවක් කියනවා ඉති මේ හඬ කොහොම හඬක්ද කියන එක ස්තර කරන්නඩ පින්නවන අපිට තේරෙන්නේ රජවරු යෝ රජවරු ඟට කැදගණ්ඩ තරන් හඬ ඇවැ කෙනෙකුට ඕන තරන් තරක විතරක ගොඩනගණඩ පුළුවන් කරුණු නමුත් අපි අමතක කරන්න හොඳනෑ ඌරු ආත්මයක ඉපදිලා ඉන්නේ මහාකල් පාසංක හතරයි ලක්ෂ එකක් පාරමිතා පුරාගණය යන ගමනේ මහබෝසතනන් වහන්සේ තිරිසං ආත්මික නමුත් උපදින්නේ තිරිසං සත්තුන්ගේ යහපත පිණිස විතරක් නෙමයි බොහෝ දෙනගේ හප පිස ම්‍යය ජාතකයේ සඳහන් කරනවා මාලවිෙක් වෙලා ඉපජලා කරපු සත්‍යය ක්‍රියාව වට්ටක ජාතකයේ සඳහන් කරනවා වටුවෙක් වෙලා ඉපදලා කරපු සත්‍යයක් ක්‍රියාව කල්පය පවතිනතා කල් ලැවගින්නට එරෙහිවක සත්‍යයක් ක්‍රියාව කරපු තැනෑ ක පවතින තාක්කල් දවන්ඩ සමත් ගින්නක් මේ ලෝකෙ නෑ කියල සඳහන් කරන්න. අදත් එතන දවන්ඩ බෑහෙන අනාගතීටත්බේ.ඒ තිරිසං ආත්මොල ඉපදිල කරපු සත්‍යය ක්‍රියාවල්. ඉතින් ශ්‍රද්ධාවන්තයක් ශ්‍රද්ධාවෙන් මේ කරුණු දරනවා මිසක් තරක විතරකෝලිින් ගෝචර කරගන්නඩ පුළුවහන් දහමක් නෙමේ බුද්ධම කියන්නේ. ශ්‍රද්ධාව ප්‍රඥාව පෙරදැරි කරගෙන. යායුතු ගමනක්තිය. එති ඊට පස්සේ තකර පිරිසත් රැස් වෙලා චූලතුන්ඩිල අහනවා සහෝදරයාන්නේන මේ ඌරු ජාතියේ එපදී චාපි කවදද නෑවි. ඌරෝ කවද්ද ධාඩිය හේදී ඌරු හැමදාම තවර ගත්තේ මඩමිසක් මඩ හෝදල කොහෙන්න්ද විලවුන් තැවරුයි මොකදම මේ කියන කතාව මට තේරෙන්නෑ කියලා. මහතුන්දිිල නැවතවතාව කියනවා. මඩ නැති විල කියලා මම කියන්නේ ධර්මයට මඩ නැති විලකට බැහැපන් කියල කියන්නේ ධර්මයට බැහැගනී කියලා. ධාඩියකුණු හෝදලා ධාපන් කියල කියීවා. එන මෙතෙක් තැවරච්ච දේවල්මනවාද. උරු හැමදාම තවර ගත්තේ මඩ රාග, දේශ, මෝහ, මාන දිිට්ටි අවිද්‍යා මේ කෙලෙස් මඩ හෝදලා ඇරපන් කෙලමේ කියන්නේ. මේ මැරෙන්ඩ බයන්න. සංසාරෙන් එතරට ඇන්් ඕනේ මර මැරනවට බයයින්න. ඇ නිවන් දැක්ක කෙනානෙ මරෙන් නැත්තේ අමරනීඇත්වයට පත්වෙනවා කිය නේකැනෙ ඒ අමරණනී අත්තවේ හොයාගෙන යන්න්න ඕනේ මරෙන්ඩට බැයින්න. ඇති ඒකට යන ගමන ගැනමේ කියන්නේ. මඩ නැති විලකට බහින්න්න ෝන. ධඩියකුණු හෝදගන්ටෝ නිතර තැවරෙන ධඩියකුණු මඩ කියල කියන්නේ මේ කෙලෙස් මඩ නොමියන සුවදක් තවර ගණ්ඩ කියලකිීවා ආනන්දයන් වහන්සේ දවසක් බුදුරජාණන් වහන්සකෙන් හනවා ස්වාමීණී දෑසමං බෝලිද්ද තුවරලා රත්හඳුන් මේවාගේ දේවල්වල සුවන්ද හැමදාම යටිස්සුළඟට මහමල යනවා. මේලෝක තියෙන උස්ම සුවඳ වර්ග හමන්නේ යටිසුළඟට විතරයි. නමුත් ස්වාමීණී උඩට යටට දිගට හරහට හමන සුවදක් ලෝගෙනෙද්ද කියලා. භාගිතුන් හසිි දේශනා කරනවා තියෙනවා නන්ද. ටිකක් නෙමෙයි උඩින් අකණිතාා බඹලෝ දක්වාම හමාගනයන්න හරහට සීමාවක් නැතුව හමන සුවදක් මේලෝක තියෙනවා. ොක්ද ස්වාහමීනිය සුවන්ද ආනන්ද ඒකට තමයි මම කියන්නේ සිල් සුවඳ කියලා. උටිින් උඩින් අකණිටා බඹලෝ දක්වා මහමනවා සිිල් සුවද. එතකොට එනං පැහැදිලි කරලා දෙනවා මඩ නැතිවිල ඒක තමයි මල්ලියයේ ධර්මයේ එතකොට ධර්මයේ කියල කිය හම මෙතනෑ පටන්ගන්නවා පන්සිල්වලි. අප ආරක්ෂා කරගඩ දේශනා කොට වදාල නිත්‍ය වූ සීලයේ පන්සිල් එම සංසාරෙන් එතරවෙන්න යන පුද්ගලේ සුගතියෙන් සුගතියට ගිහිල්ල පින්කරගණ්ඩ බලාපපුරොත්වයන පුද්ගල තමතුල තිබුතු නිත්‍ය වූ සීලයක් තියෙනවා ක තමයි පන්සිල් යටත් පිරිසසි පන්සිල්ිගාව තිෙන්ඩමෝනේ පන්සිල් රැ යුත්ත බෞද්ධය විතරද බුදුරජාණන් වහන්සේ මහාකල් පාසංක හතරයි ලක්ෂකක් සංසාර සැරි සැරුේ අතට ලැිච් නිවන කෝටි ප්‍රකෝටි ගනන් වාර අත්හැරේ මේ ලෝක ජනගහනයෙන් ඉතාම ස්වල්ප පිරිසක් ධර්මයෙන් පෝෂණය කරන්න නෙමේ පොඩි බෞද්ධ පිරිසක් හදන්න නෙමේ සකල ලෝක සත්වයාම සංසාරයෙන් එතර කරන්න යමෙක් ප්‍රාණගහත කරන්නේද ඔ බෞද්ධෙක්ද අබෞද්ධ කෙනෙක්ද නිරේට යන්ට බාධාවක්ද බෞද්ධ කෙනෙක් කළත් වෙනත් ආගමක කෙනෙක් කලත් කිනම් ජාතියක කෙනෙක් කලත් ප්‍රාණගහතය පොදවේ සියලු දෙනම නිරේට ගැනිය නකුසල කටමය ඒ අකුසලේ ලෝකද හතුවේසිියලු දෙනාටම සරුව සාධහරණයි සමහර කට්ටියෝයි නිරේ ගැන සතරාපාය ගන්න කියහම ඉතාග මේ ෞද්ධෝ විතර යපායන්න කියලා සමහරය කතා කරලා අහලත් තියෙනවා මේ අනිත් ආගං වොල කට්ටිය පවකිරුවට අපාහිටයට යන්නෑ නේද කියලා. එති නහර ලේසින බෞද්ධ මත හරලා කිය න ඕනතරම් පෞකරගන්න තිබ ඒමකක් නෑ පිනතිනි පන්සිල් කියල කියන්නේ ලෝකවද්දේ ශික්ෂාද. ධර්ම දේශාවලි මොනවද ලෝකව වද්‍ය ශික්ෂාපද ඇයි කියලා පේ කරුණු හැදිලිරලාලති බුදුරජාණන් වහන්සේ මේ පන්සිිල් පනල. පන්සිල් කියල කියන්නේ ලෝක දහ විශ්ව ඥ්‍යාය ධර්රමයේ නීති පද්ධතිය. ඉති ඕක දන්නති අපි මේ නීති පහ කොච්චරවත් කඩනවා. නීති පහ කඩඩ කඩන්න අපිට දඩුවන් කරනවා. ඒ දඩුවන් කරන්න හදාපු හිරගෙවල්තික තමයි මහපොලො යටක සිීති සයක්ති ලොෝතුරා බුදුවරු. මහා කරුණාවෙන් ලෝක පහළ වෙලා අපිට කියල දෙනවා මේ නිර් දඟගෙවල්ටික ගැනයි අපි නොදැන කඩන්න නීති පහ ගැනයි පෙන්නලා කියන මේක කඩන්න දෙපා මේ ස්භාව ධර්මයගේ නීතිය මේ කැඩුවත් දුවන් කර ලෝක වද්‍යයි කියකි වේකයි භාගිතුන් හසම පැනෙවවේ අපි නොදක්කිනය නොදන්න නීතිය භාගිතුන් ව හස අපිට පෙන්නලා දන්න. ුදුජාණන් වහසේ පනෝපපු ශිෂාපන වෙනම තියෙනවා වට ප්‍ර්ඥප්ති වද්‍යයි කියලා දේශනා කරනවා හැම කෙනෙක්ම අනිවාරම්ම පන්සිල් सुුරෂිත කරයතුමයි එකන මේ නීතිය ආරක්ෂා කළ යුතුමයි අපි වර්තමානය මේ ජීවත්වෙන රටීතියෙන වනේ නීතියක් එතකොට රට වැසිියව හැටියට ඒ රටේතියන නීතියට අපි ගරු කළල යුතුමනේ ස්භාව ධර්මයගේ නීතියට ඊට වඩා ගරු කළේතුයි මේ නීතිය කැඩුවත් සමඩ හිරේ ඩ වෙනවා කමක් නෑ සවභාාව දධර්මයගේ නීතිය ැඩුවත් ෙලින්ම්ම සතරම හපායි අවුරුදු කෝටි ප්‍රකෝටි ගනන් දුක්දි නි සිද් අං නීතිය සකල ලෝක සත්‍යයාම ගරු කර ලා රක්ෂා කළේතු එ මුලම කර ධර්ම ගැන පන්සිල්. දසසිල් එදට කෙනෙකුට හිතෙන්න්න පුළුවන්න යටසිල් නවාංගු පෝසතයේ ආජීවාශ්නමක සීලේ එහෙමව ගැන කතා කරන්න නැද්ද කියලා පන්සිිල් ගැන කතා කළේ ප්‍රාථමිකමශීලය දසසිල් ගාවට යනකොට ඒ මද්දි තියෙනවා ඒකට අනිවාරයෙන් අන්තර් ගටයි ඊට පි යෙනවා දෙවියන් බබුන් මරුන් සහිත ලෝකේ හැමෝම ගරුබොහුමන් කරන වදිින උපසම්පදශීලයේ. මෙවන් උතුම් සිල් පිළිබඳව කතා කරනකොට. සස් බෝධිපාක්ෂික ධර්ම පිළිබඳව කතා කරනකොට. මේ දීවල්ලෝොට කියනවා මෙතන ධර්මය කියලා. මඩ නැති විල. මේක තමයි විල. එතුොට මනවද මඩ ධර්මයේ විල එක මඩනෑ කියල කියන්නේ ඒ රාගයනය ධර්මය ඇතුලි දේශයනෑ ධර්මය ඇතුළි මෝහේනෑ මානේනෑ මිත්‍යදෘෂ්ටියනෑ. මේ අදී වශයෙන් සඳහන් කරන මේ කෙලෙස් මඩ මොකවත් ධර්මය තුළ නෑ ධර්මයේ තියෙන්නෙම කෙලෙස් ඉවත් කරට. සෝදලා පිරිසිදු කරන්ට් ආං ඒ විල්ලට බැහැපන් කියල කියනවා. මෙතෙක් තවරලා තියනදේවා ලිවත් කරන්්ි කියැන මොනවදදා ේ තලා තියෙන්නේ. උපත ේන්දලා අද මේ වෙනකනුත් සංසාර කවදහරි පටන්ගත්ත තැනක ඉදල අද මේ මොහොත දක්වාමත් අපි හැමදාම තවරගෙනන්නේ ි තාමත් මේ එන්නේ බුදුවරු ොච්චර ලෝක පහල වුණද ඒ බුදුරජාණන් වහසල න්න තරිට හම්බ වනාද. කයි තර බුදුරජාණන් වහසරගි බණහන් ්ද නට සංසාර කෙරවල කරන්න බැරවනේ මේ කෙලෙස් මඩ හෝදගඩ බැරිවේච. හැ දාම තැවරලා තියන පල්වෙච්ච පල්වෙච්ච මේ කෙලෙස් මඩ පෝදලා දාල අලුත් විලවුන් තවර ගැනින් කියකිව්වා. නොමියන සුවනක් ගත දවට ගැන්ට. සිල්වත් දෙන්නකිීවා. ආං එහෙම සිල්වත් වනහම තමයි සුගතියෙන් සුගතියට සුගතියෙන් සුගතියට යන්න පුළුවන්. තැමේ ඌරෙක් වෙලාන ඉන්නේ. මේ සුගතියෙන් සුගතියට යන්න පුළුවන්. මනුස්සේෙක් මැරුණත් දෙවියෙක් මැරුණත් තිරිසනෙක් මැරුණත් මැරිච්ච කෙනාගේ ඊළඟ උපත කොයිවාගේ තැනකද කියන එක තීරණය කරන්න මේ ලෝක දහත්තුවේ තියනෙ එකකම සාධකේ තමයි සිල්. සිල් තමයි අබි උපදින තැන තීරණය කරන්නේ. සිල් ඇත්තුූ සැප සහගත තැන්වල උපදිනවා. සිල් නැත්තූ පරම දුක්ඛිත තැන්වල ඉපදිලලා අනන්තු දුක් කියකිදි. උපදින තැන තීරණය කරනවා සීලය ඉපදිච්ච පුද්ගලයට ලැබෙන්ඩෝන දේමනවාද කියල තීරණය කරනවා ධානය. එේමන දාන සීල කියන කාරණා දෙක ජීවිතය අධ්‍යාවශ්‍යයි. නමුත්තිඉතිං දනුයි සිලුයි විතරක් රැකල තන්දීල සිල්ර කල විතරක් මදී මේ හිතත් මෙල්ල කර ගණ්ඩ මෝනේ. සීලෙ සංවර කරන්නේ කයයි වචනයයි විතරයි. සීලයට බෑන හිත සංවර කරන්න. හොදේට සිල් රැකගෙන ඉන්න කෙනෙකුටත් ්‍රාගසි තක් එන්න පුළුවහන්නේ. දේශසි තක් එන්න පුළුහන්නේ ඇතිවට සිල් කැඩුන් නැතිවුනාටුව තම සිල්රැගෙන කරන්න තියන පව්. පන්සිල් රැකගෙන පව කරන්න පුළහන්නේ. අටසිල් රැකගෙන පව් කරන්නත් පුළුවන්. අපි අටසිල් සමාදන් වෙලා ඉන්න අපිට තරහයෙනවා. සිිල්පද කැඩෙනවද තරහාාව කියල තරහාාව කියල කැඩන සිල්පදයක් නෑන සිල් රැකගෙන ඉන්න වෙලා රාගසි තක් කියනවා නමුත් සිිල් කැඩිෙනවාද නමුත් දේශ යකුසලය රාගයකුසලය සිිල් කැඩුන්නේ නමුත් සිල් නොකැඩී පෞසිද්ධ වෙන හැටි පන්සිිල් රැකගෙන ඉන්න කෙනෙක් තමන්ගේ අම්මට හොඳටම දොස් කියනවා අම්මට දොස්කේන අතබා අම්මදිහා දේශසිතින් බලනය සංසාරය මහලුගු අපහුතාවයට පත් කරනකු සලය ඉති අම්මට බැන්න කියල පන්සිල් කැඩෙන්නේන කේලමක් කිවවා කියල පන්සිල් කැඩෙන්නේන එතර මේ සිල් රැකගන කරන්න පුළ හම් පව් ගොඩක් තියේෙනවා ඇ ඒ නිසා කරුණු පැහැදිලි කරනවා මේ උතුම් සීලේ හැම වෙලායම මනාව සිහියෙන් සීලේ මතම පිහිට ලාරක්ෂා කරණ්ඩුවන. එතිට කයයි වචනයයි සංවර කරනවා හිත සංවර කරගඩනං භාවනාවත් දවුණු කරන්න බෝල. භාවනාවෙන් තමයි හිත සංවර කරන්න. කයි වචනයයි සීලයෙන් සංවර කරනවා භාවනාවෙන් හිත සංවර කරනවා හැබැයි සිල් නැති කෙනෙකුට කවදාව භාවනාව වැඩෙන්න්නේ නෑ සිල් රකකින්නේ නැතුව භාවනා කරන්න ගියා කියලා එක සාර්ථක ඒ සාර්ථකනයක හබල නැතුව රු පදදින්න ගියවාගේ වැඩ. එතකොට මේ කාරණ ටික මනාව සම්පූර්ණ කරගන්නටුවන්නේ. ඉළකට මෙතන දේශනා කරනවා මල්ලිය ප්‍රාණ ගාත කරන්නෝ සතුට වෙනවා. ්‍රාන ගහතට ලක්වන්නුව දුක්කෙනවා ඒ ලෝක හැටි උබාකම මෙැතිනං කාලේ මැරෙන් උබාකමැති නම් පිහි පාරට කඩු පාරට මෙන්න මටික සම්පූර්ණ කරගැන්ඩුවන ඉනකට දේශනා කළා අගඥාන මෝඩ ජනයා ඕන තරන් මේලෝක අකුසල කර්මයන් සිද්ධ කරනවා නමුත් පැහැදිලි කළා යම් ක්‍රියාවක් කරලා යමික් පසු දැවෙනවද. ආංඒකට ලෝක කියනවා කුසල් කියලා. අපි කරපු වැඩක් ගැන කල්පනා කරලා පස්සේ පසු තැවෙනවනං ඒවට කියනවා අකුසල් කියලා. අපි කරපු දෙයක් ගැන කල්පනා කර කර සතුටු වෙනවනං ඒවට කියනවා කුසල් කියල. යස්ස අස්සු මුකෝරෝදං විපාකං පටිසේවති. තමන් කරපු යම්කාරයයක් පිළිබඳව කල්පනා කරනුවට. ඇස්දකින් වැැහෙන්නේ කඳුළු නං ඒ පව් කරල තියෙන නිසා දුකහිතල කඳු ඇටි යස්ස පතිීතුූ සුමනු යම කරපු ක්‍රියාව පිළිබඳව කල්පනා කරනකොට මුවගටනැගෙන් සිනහවක්නං ඔහු ඒ කරලා තියන කුසල් අගේ නිසා තමන් කරන කරන හැම අකුසල කරමයක්ම ඒ කාන්තේම තමන් අත්නොහැර පසුපස්සෙන් එන බව දන්න ඥානවන්තයක් කවදාවත් පව් කරන්නේ. මේ කාරණාටික රජවර ඉස්සරහපිට මල්ලිට පැහැදිලි කරලා දෙනෙකොට සත්තුට වනු බරණ ස් රාජිරූ. මේ දෙන්නා. ඇඳුම් අන්දවල අරගෙන ගයා බරණය ස්රාජි. බරණ ස්්‍රරාජ්‍යියට අරගෙන ගිහිල්ලා මහතුන් ඩිලියන්ට විිනිශ්ච කාරතන්තුරුපවා බාරදුන්න කියල සඳහන් කරනවා. ආංගේ කාලේ තුළ කිසිම නඩුවක් කිසිම අධාර්මික කටයුත්ත ඒ රටේ සිද්ද නූන බවද් සඳහන් කරනවා. මහරජුරුව මැරිල ගිය මහරජරු මැරිල ගියට පස්සේ මහතුන්ඩිල්ලෙ අමාත්‍යවරුන්ට කතා කරලා කියනවා නීති පොතක් සම්පාධනය කරන්න ක කියළලා උපදෙස් දෙෙන. හ තුන්ඩිලයන්ගේ උපදෙස්වලට අනුව නතිපත සම්පානය කරහම සඳහන් කරනවා මීට පස්සෙන් අඩුවිසඳන කොට මේ පොත බල නඩුවිසඳන්න කියලා සියලු දෙනාටම පන්සිිල් සමාධං කරවලයඉන්නේ එදා ඌරෙක් හැටියට මහබෝසතාණන් වහන්සේ බරණෙස් වැසියන්ට සමාධංකරවෝපු පංචසීලය අවරුදු හැටදාහක් ඕු රක්ෂා කලා කියලා කියලා ක් හැටියට කරපු ප්‍රකාශයේ හැටදාහක් කල් බල පැවතුනානං ලෝතුරා බුද්ධත්වය ලබල දේශනා කරපු ධර්මස්කන්දයේ ලෝක සත්වය කොයි තරං සුරක්ෂිත කරයිට. මහජනතාව අඩද්දිි වැලපෙද්දිී තමන්ගේ සහෝදර ඇත්තය එක බැහැල රාජිංග පිටමං වෙලා යනවා සඳහන් කරනවා අන්තිමට බුදුරජාණන් වහන්සේ මහනනි අද මේ මරණයට බයවෙලා ඉන්න භික්‍ෂුව වෙන කවුරුවත් නෙමෙයි. එදා මගේ සහෝදරයක් චූල තුන්ඩිලේ. එදත් මොහු මරණයට බයයි. අදත් මොහු මරණයට බයයි. එදත් මොහු බේරගත්ත මම අදත් මොහු බේරැන්නෙ මම. මහනනිය එදා මහතුන්ඩිලඇන්ගෙන් බනාහල පැහැදිලා ඔවුන් දෙන්නම රජ මාලිග වට අරංගේපු භරණය රජිරෝ වෙන කවරුව නෙ. මගේ ආදාග්‍ර උපස්ථායක ආනන්ද මහතෙරුන් මයි කියලා එදා යම් පිරිසක් මගේ වචනය පිළිගතද ඒ වෙන කවුරුවත් නෙමෙයි මෙදා මේ බුදු පිරිසමයි. මහනෙන එදා තිස් දෙනෙක් චූල තුඩිලයන් මරන්ඩ මද්දා මෝරගන් රැකගෙන හිටියද ඔවු වෙන කවුරුවත් නෙමෙයි මෙදා බද්ධවගේීිය කුමාරවරුමයි. එදත් රජවරු ඇවිල්ල බනාහන්්ඩ වාඩිවෙනකොට දූර්තයොතිස් දෙනා වාඩිවිනිල්ල කියල කියන්ඩත් කලින්ම වාඩිවුණා. එදා ඇති වුණේ පුද්දුම කීකරුකම අරහණඩාහලා. ආං ඒ කීකරුකමම තමයි එදා උරුුවෙල් දනවයේ ප්‍රථම ධර්මදේශනාව සඳහා වැඩම කරනා අතරතුර කප්පාසික වනල හැබ වැඩයිඉන්න වෙලාවේ. තරුණියන් සමඟ විනෝදවෙඩ ගංයවරටා තරුණයෝතිස් දෙනෙක් ආබ්‍රණ පැහැරගෙනගේ ගෑනියක් හොහෝ යනවා බුදුරජාණන් වසේ දකළ ඇහුවේ ස්වාමීණි කාන්තාවක් ගිය නැද්ද කියලා කාන්තාවක් ගැන හොයනවට වඩා දරුවන තමන් ගැන හොයන එක වටින් නැද්ද වටිනව ස්වාමී ඒනම් වාඩිවෙෙන්ඩ තමන් අඩගන අනගහගෙන තරුණියන් අත්හැරල කාන්තාව පැහරගෙන ගියපු මන්ගේ ආභරනත්ේ කාන්තාවත් අත්හැරලා බුදුරජාණන් වහන්සේළඟ වැැන්ද වාඩිවෙලා බනහන්ඩ කීකරුකමක් බිච්චර කීකරුමක් ඇතිවනේ මීට අවුරුදු කෝටි ගානකට කලින් මහතුන්ඩිල කාලේ ඇතිවිච්ච කීකරුකම. මේවාගේ කරුණු රාශියයක්ක් මහතුන්ඩිල්ල ජාතකයෙන් පැහැදිලි කරනවා. එනම් අපිත් හැමෝම මරණයට බයයි. චූලතුන්ඩිල විතරක් නෙමයි අපිත් මැරන්ඩ බයයි. ද ර්ඩ ගෙරෙනවා කියලකකිව අපි කවරුවත් ගෙදර ඉන්නේ නෑ. දෙේමන මරණයට බය නැවූ ජීවත්ෙන්ඩනම් සිල්ලා රක්ෂා කරන්න දේශනා කළා. රාගදේශ, මෝහහාදියෙන් මිදෙන්ට උත්සාහ කරන්න කෙලකවවා. යමෙක් සීලේෙන් පොහොසත් නං ඔහුගේ ගුණසුවන්ද දෙව්ලොව බඹලොව සිසාරා හමාගනයනෝ. මෙලවිින් සමුගන් නවු මීට හො ැ දින. කාරණාව පැදිි කරල සී ලෝක සීලේ ආනිසන්සේ තහවුරු කරලා දේශනා කරලා ලෝක සත්වයා සිල්රැකිින්ඩ උනන්දු කරවපු මරණ බයින් ගැලවෙෙන්න්ඩ මග කියලදුන්න අපූරු කාරණාව මේ දේශනාවතුළ පැහැදිලි කලා. එ බොහම කෙටියෙන් තමයි චූලතුන් ලේශ ජතිකතාව පිසාකච්චා කලි උතුම් බුද්ධාන්තරේක ශ්‍රෂ්ඨ මනුස්ස ජීවිතයක් ඔබට මට ලැබිලි තියෙන වෙලාව. එදා ඌරුමුවෙන් දේශනා කරපු ධර්මය ඒ තාක් කාලයක් ලෝක සත්වයන් අතර පැතිරිලා ගියානං ලොතුරා සම්මා සබුද්ධත්වය ලබල නෙක්ලේසිී බුදුපියාණන් වහන්සේ මහනෙ මල්ස්සුවන් හමන ශ්‍රීමක දහත්තුවයෙන් අපිට දේශනා කොට වදාලා මෙසීලේ ආරක්ෂා කරන්ඩ සතරාපායෙන් වලකින්න කැමතිකෙන්. මෙසේලේ ආරක්ෂා කරඩ දුගතියෙන් වලකන්න කැමති කෙනි. මෙසේලයට දෙවිහිමියෙන් ගරු කරඩ ජීවිතයට වඩා ශික්ෂාපදයට වටිනාක මක්දේට තමන්ගේ ජීවිතේ නැති වුණත් ශික්ෂාපද උල්ලංග නය නොකරන්න මත්තා සුක පරිච්ාගා පස්සේ ජීවි පුළං සුකා මහත් වූ සැපයක් බලාපොරොත්තු වෙන වනන් සංසාරයේ පුංචි පුංචි සැපත් හරින්ඩ කිර දේශනා කළි ලොකු සැපයක් ගාවටයට මහ ලොකු්‍යපාරයක් ගොඩන ගණඩ බලාපොරොත්තුව වෙන කෙනෙ පොඩි පොඩි ආදාය මාර්ගටිකත් හරින් සිද්දවෙනවා ඒවගේ හොන්දරට ජීවිතයටට එකතු කරගෙන බලන්ඩී ප්‍රකාශය ලොකු සැපයක් බලාපොරොත්ව වෙන කෙනෙක් පොඩි පොඩි සැපත් හරින්ුවන. ඉති මේ අපි කතා කරන්න ඉතාම පුංචි දේවල් නමුත් ගාතාරත්නය ධර්මාර්ථයට හිල්ල බලහම පොඩි සැපේ කිය තියල තියන දෙව් සැපිට. නිවන් සැපේ වගේ උතුම් සැපයක් බලාපපුරෘත්වෙන කෙනෙක් දිව්‍යලෝක බ්‍රහ්මලෝක සැපේ පවාත් හරරින්න කියල කියලති. ඉතිං එවන් උතුම් අවවාධ භාගිතුන් වහසය අපිටි කරලා සතර අපාය පෙන්නලා ආදීනම පෙන්ලා මිදන මඟ පෙන්නලා දහම් දේශනා කරලා සිල්ගුණ ආරක්ෂා කරන්න දම්පැක් පූජා කරඩ භාවනාදී ගුණ ධර්ම දවුණු කරඩ නොයෙක් ආකාරෙන් කරුණු දක්කොලා දේශනා කරලා. ්‍රේෂ් නුස්ස ජීතයක් බුද්ධාන්තරයක් පෞතින කාලි සම්මාධිත්්‍යිකව ලබාගත්ත මේේ මොහොත්තේ අපි නිරේට පාරහදාගන්නවට වඩා කල්ප කාලාන්තරේකින් ලැබෙන අවස්ථාවෙන් උතුම් ප්‍රයෝජනයක් කරගන්න වහ වහා සංසාරෙන් එතරැටියන්ට පාරහදාගන්නේ එක අපේහම යුතුකම් එක අපි කෙරෙහි අපටමතියෙන වගකීම ඒ යුතුකමයි වගකීමයි තේරුම් අරගෙන මේ ආත්මේ නිරේ පැත්තට හරවන්න ඇැතුව සුගතිය පැත්තට හරෝලා එතන නිවන කරා මෙහේවන්ඩ ශක්තියක් තනුරුවන්ගේ ආශිරුවාදීෙන් ඔබ සිරු දෙනාටම ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා. පින්නතුනි අද මේ උතුම් ධර්මදේශනාවේ දායකත්වය දරමුන් ලබන්නේ ජනිත ප්‍රබෝධ කුල සේකර මහත්මා විසින්. පානදුරේ පදිංචි කරුණාරත්න කොල සේකර සහ. ජනිත ප්‍රබෝධ කුලසේකර පවුලිසිියලු දෙනාටත් නිදුක් නිරෝගී සුවපත් භාාවේ ලබන්ඩ පීඩාවලින් තොර ඉදිරි ජීවිතයක් ගත කරන්නත්ට වසට වසර දෙක හමාරකට පෙර පරලෝ සැපත් වන නලින් විජේසුන්දර ආදරණීයේ පියතුමාට නිවන් සම්පත් ප්‍රාර්ථනා කරන්නත් සපටෙම්බර් මාස හත වෙනදින උපන් ෂනල් ජෝතිදු කුල සේකර ඔක්තෝබර් මාස හයිවනි දින උපන් තිනල් සෙනිදු කුලසේ කර ඔක්තෝබර් මාසේ දහවැනි දින ඉපදුන ජනිත ප්‍රබෝධ කුල සේකර නොයැම්බ දහ නමවෙෙනදින උපන් කර්ණාරත්න කුල සේකර ඇතුළු සියලු දෙනාටම නිදුක් නිරෝගී සෝපත්භාවයේ දේර්ගාවිශ ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා දැනට අසනීපතත්වයෙන් ප්‍රතිකාර ලබමින් පසුවන සෝමලතා කුලතුංග ආදරණීය මෑනියන්ටත් දහම් ප්‍රබෝධ කුලසේකරපුත නුවන්ගේ පාදවල ආබාදීයට තුනුරුවන්ගේ ආශිරුවාදෙන් ඉක්මං සුවය ලැබේවා කියලත් ප්‍රාර්ථනා කරලා තිය නෝ සුජීවත්ත වාසේ කරන සීතා විජේසුන්දර මැනියන්ට සහ ලක්සර තේජනී විජේසුන්දර දියනියට සෙත් ප්‍රාර්ථනා කිරීමත් පවුලේ සියලුම සහෝදර සහෝදරියන්ට සෙත් ප්‍රාර්ථනා කිරීමත් රට දෑය වෙනුවෙන් දිවිපිදූ අභීත රණවිරුවන්ට සහ කොරෝනාාරෝගයෙන් මියගිය සියලුම දෙනාටමත් මේ ජනිතකර ගත්ත උතුම් පුුණ්‍ය ධර්මයන් අනුමෝදං කරන අතර බෞද්ධ්‍යයා රූපවාහනී නිර්මාතරුවරව වැඩසිට අපවොත් වී වදාළ දරනාාගම කුසල දම්ම නායක ස්වාමීින් වහන්සේටත් දැනට අධිපති ධූරේ දරන අවසරයි බොරලන්දී වජිරඥාන ස්වාමීින් වහන්සේටත් අද ධර්ම දේශනාව පවත්වන දේශකයන්නන් වහන්සේටත් උතුම් තුනුරුවන්ගේ අනන්තාාශිරුවාදීෙන්. අවත් ලෝක ශාසනික මෙහෙවර සිද්ධ කරන්න ශක්තිය දහිරිය භාග්‍යිය වාසනාව උදාවේවා කියලා ප්‍රබෝධ කුලසේකර මහත්මා විසින් ආශිරවාද කරලාතියෙනවා ප්‍රබෝධ කුළසේකර මහත්මා ඇතුළු පිරිස පින් අනුමෝදං කළ සියලු දෙනාටම පින් අනුමෝදන් වේවා ආශිරවාදකළ දපතුන් නැතුළු සියලු දෙනාටම ප්‍රත්නත්‍රී ආශිරවාදීෙන් නිදුක් නිරෝගි භාාවයේ සිිරජීවනය ලැබේවා හැම කෙනෙකුටම ඉතාම ඉක්මං භවේක උතුම් චතුරාරි සත්‍ය ධර්මය අවබෝධ කරගන සැනසෙන්ඩ මේ පුුණ්‍ය ධර්මයන් හේතුවාසනාවේවා කියල ප්‍රාර්ථනා කරමු. ආකාසත් සහාචබජමන්මහාදේවානගා මහිද්දිිකා පഞ්ඥන්තන් අනුමෝදිත්වා චිරංලක්හං තුළෝකසාසනන්න්න. දෙව වසතු කාලીනે සస్య සම්පති හිතුచ පිતో භවතුළකෝચරජ භగතුु දම්මිකු